ವಂದೀಪ ಮೀಡಿಯಾ. ಅಪ್ಪೆ ಆದರೆ මේ ළමයා දුවන්නේම විනාසෙ පස්සේ එක ප්‍රශ්නකින් යාන්තම් ඈත් කරනකොට තව ප්‍රශ්නයක් හොයාගෙන දුවනවා. මිට වඩා සුදු දූ ගැන විශ්වාස තියන්න බලන්න. අයියේ අයියලා අපි හිතන තරම් තෙරුට මොලයක් නැහැ. එහෙම දරුවෙකුට නිදහස දෙල කොහොමද? සුදු දූගේ ප්‍රශ්නේ මට බාර දීලා නංගිලා නංගිලාගේ දෙයක් බලා ගන්න. එහෙම කියලා කොහොමද අයියේ? මේ දරුව එළිය ගිහි මොනව කරනවද කියලා අපි දන්නේ කොහොමද? දරුව හිතුවක්කාර වෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම දෙමාපියෝ කියන්න ඕන. අයියා කියන්නේ අපි තෙරුට ආදරේ නැහැ කියලාද? අපි යාට මොනවින්ද අඩුපාඩු කරලා තියෙන්නේ? දරුව ගැන දෙමාපියෝ විශ්වාස කරන තරමටම දරුව දෙමාපියෝ ගැන විශ්වාසය තියෙනවා. තෙරුණි, අපි අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තද මන්දා? නිකි, ඔයා බය නම් ආ යන්න. මම ටැක්සියක් අරන් එන්න. තෙරුණි, මේ ප්‍රශ්නේ මම බයද නැද්ද කියන එක නෙමෙයි. හයි, මීට වැඩි අවධානම් අරගෙන මං ඔයාට උදව් කරලා නැද්ද? තෙරුණි, අර කොල්ලෝ දෙන්න අපි දෙන්න ගැන හිතන්නේ වැරදි විදිහට. උන් හිතන්නේ නෙලිත්ගේ අතුරුදහන් වීම පිටිපස්සේ අපි දෙන්නගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ නෙලිත් ගැන තාම ආරංචියක් නැහැ කියන එකද? තෙරුණි, මෙහෙම ගියොත් ඔයාට පිස්සු හැදේ. අලුතෙන් පිස්සු හැදෙන්න දෙයක් නැහැ නිකි. දැනටමත් පිස්සු හැදිලා ඉන්නේ. පිස්සු හැදුනට නම් කමන්නේ. නෙලිත්ව හොයලා එයාට ආව බාර දුන්නට පස්සේ ඊට පස්සේ සිද්ධ වෙන කිසි දෙයකට අපි නැහැ. දෙන්න දෙන්නගෙන බලාගන්න එකයි ඇත්තේ. විහිළු කරන්න වෙන වෙලාවක් තියාගමුද නිකි? සෝරි තෙරු, සෝරි. අම්මා කියනවා හරි. මට ලෝකේ පේන්නේ මම දනුකට රැවටුණා. ඒකෙන් උනේ නිරිත්ගේ ජීවිතේ අනුතරට වැටුණා. මේ හැම දෙයකටම වග කියන ඕන වෙන කවුරුත් නෙවෙයි නිකි. මේ මම. ඔයාට පිස්සු තෙරු. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න, ඔයා මට හිතට එකගම උත්තරයක් දෙනවද? ඔයා ඇත්තටම නෙලිට ආදරය කරනවද? එහෙම නැත්නම් අනුකම්පා කරනවද? අපේ ආදරේ. ඒකට කියන්නේ ආදරේ නෙවේ, ඒකට කියන්නේ අනුකම්පාව නෙලිත්තයි. මේ ලෝකේ කවුරුවත් ආදරේ මිසක් අනුකම්පාව ලබන්න කැමති නෑ. සමහර මිනිස්සු ඇස් අරගෙන හීන දකිනවා අයෝද්‍ය. හැබැයි ඒ හීන තමන්ගේ කකුල් දෙක ඉස්සරහා දීවලා යනකොට ඔන්න ඇත්ත තේරුම් ගන්නවා. මගේ වගකීම නම් ඉතින් නෙලිත්තව නැගිටවන්න උත්සාහ කරන එක. නෙලිත්තව නැගිටයින් පස්සේ කොහෙටද යන්නේ, කොහෙද කියලා නතර වෙන්න ඕන කියන එක තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. මන් දන්නත්තේ නැගිටින්න නෙවෙයි ආයෙත්. මන් දන්නත්තේ මන් නැගිට්ටට පස්සේ කොහෙටද යන්නේ කියන එක විතරයි. ඔන්න එතනදී නම් මට නිතර දව කරන්න බෑ.
එක්කෝ එයාට මං කියන එක තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාට මං කියන එක තේරෙනවා. ඔයා තේරෙන්නේ නැවගේ රඟපාන. නෙලිතයි අපිට වැඩි වෙලාවක් නැහැ. ඒක නිසා ඔයා ඉක්මනටම සනීප වෙන්න බලන්න. මේ විදිහට නම් ඇවිදින්න පුළුවන් ආවද? ඉතින් එහෙම තමයි ඉස්සෙල්ලාම හැමෝම ඇවිදින්න ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉතින් මේ විදිහට ඇවිදින්න නම් ඔයාලට හැමදාම මගේ අතින් අල්ලගෙන ඉන්න වෙනවා. අනේ නිලිත් අය විකාර නවත්තන ඉක්බට සනීප වෙන්න බලනවද? හැමදාම මට ඔයාව බලාගන්න වැඩේ කරන්න බෑ. මටත් තියෙනවා ජීවිතයක් ජය ගන්න. අපේ ආදරේ බාරුක් නෑන මම දවසට ෆාරුක් නෑනලා ගෙදර එනවා මට පොඩක් කතා කරන්න ඕන ඉතින් අවශ්‍යට මොකටද ශකල ශූරිය මාත්‍යා දැන් කතා කරමු මේ වගේ තැන කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මට ෆාරුක් නෑනත් එක්ක කතා කරන්න තියෙන්නේ අද දවසම වුණේ එච්චර හොඳ නැති දේවල් ශකලා ශූරිය මාත්‍යා මග එනකොට ශිරාගේ ටුක් ටුක් එක පැච් ගියා නැත්තම් මොකටද ෆාරුක් නානා පයින් එනවා නානා පයින් ආවා ෆාරුක් නානා එදා ස්ට්‍රයික් එකෙන් පස්සේ මගේ රස්සාව නැති වුණාම වටේ පිටේ මිනිස්සු හිතුවේ මගේ හුස්ම හිර වුණා කියලා මලකුණකින් ඈතට යනවා වගේ උමාව දාලා ගියේ මගේ හයක් හතරක් නොතේරෙන දරුව දෙන්න විතරයි මට ඉතුරු වුණේ. මගේ ජීවිතේ නානා ආද ශරීරය. ශකල ශූරිය මාත්‍යා පව් අප්පා. නානා මට කාගේවත් අනුකම්පාව ඕනේ නැහැ. නානා මං ගැන මොන විදිහට හිතා ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ඒත් නානට තේරෙන්න ඕනි අයොද්ද නානට ගැළපෙන්නේ නැහැ කියලා. ශකල ශූරිය මාත්‍යා අපි 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 මිනිසු නෙමෙයිද? අයියෝ අයියෝ කිව්වා කැමති කියලා කෂාද බඳින්න ෆාරුක් නානා තරහ වෙන්න එපා හොඳට මතක තියාගන්න මං ජීවත් වෙනකම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ සකල ශූරි මාත්‍යා ඉන්නකෝ අප්පා ආන්නකෝ අයියෝ අප්පා ඉවරයි අයියෝ දෙයා කරුණාකරලා මට ඇත්ත කියනවා මොකද මෙතන සිද්ධ වෙන්නේ ඈ දැන් ෆාරුක් නානයි මට උදව් කරන්නේ කියනවා ඉතින් දැන් ෆාරුක් නානගේ වාගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද අපි දෙන පුළුවන් කියලා බලන්න අනේ මේ පුංචි කාලේ ඉඳන් වාගේ මගේ අතට ලොකු බැඳීමක් තිබ්බා අයෝද්‍යා. ඒ බැඳීමට කියන නම ඔයාවත් මංවත් දැනගෙන හිටියේ නෑ. ඒ දැන් ඒ බැඳීමට නමක් ඕනේ. ඒ බැඳීමට මට කියන්න තියෙන එකම නම මිත්‍රත්වය. අයෝද්‍යා. ඊට හැන් දෙයක් හිතන්න ඕනේ නෑ නිත් අයියේ. ඔයාට වගේ මගේ ජීවිතෙත් දැන් බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. අයියෝ අපේ ආදරේ ආ
ජයම්පති අර මගේ ළඟ වැඩ කරපු අර නිරිත් කෝලුවා ගැන තාම මුකුත් ආරංචියක් නැහනේ. අනේ නෑ මුදලාලි මහත්තයෝ. මාත් ඔය වටේ පිටේ කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා. ඒත් හරියටම කවුරුත් දන්නේ නෑ නිරිත්ට උනේ මොකද්ද කියලා. බලන්න වයිසේ. මේකට තමයි කියන්නේ පළ ඇති රොකටයි වවුල්ලු කියලා. ඈ කිසි කමකට නැතුව දිනපලයන් පඩිවරින් කීකී වැඩ කරන උන්ට එහෙම් බහිල ලඩක් නැහැ. එමෙත ප්‍රේම මහන්සියලා වැඩ කරන එකට තමයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ. ඒකනම් හැබෑ මුදලාලි මහත්තයෝ. අර දීරසේකර මුදලාලි මහත්තයාගේ පුතා ඔය ඉන්නේ අසාපූරුවට. දීරසේකර මුදලාලි මොන මුදලාලිද බං? දැන් මිනිහා යලේන මන් නැතුව ඉන්නේ. නැත්තෙම නැට්ටම් වෙලා. ඔන්න ගෙවලුත් දාලා ගිහිල්ලලු. කමක් නැහැ කොහෙ ගියත් මං හොයා ගන්නම්කෝ. ඊට පස්සේ මං පෙන්නන්නම්. මේ හරිත්තන්ත මුදලාලි කියන්නේ කවුද කියලා. දැන් බොලාට මං පඩි ගෙවන්නේ මෙතන මේ. මං කියන කියන්නේ ඒවට හිනාවෙ වින්නද? පලයන් පලයන් ගිහින් වැඩ කරපන්. ජයපති වේ. එන එන එන. තමුන් දැන් වැඩ කරන ගමන් අර කොළුව ගැනත් හොයලා බලලා මට කියන්න ඕන. හොඳයි. බොලාලා වගේ 1000ක් හිටියත් එකයි ඒ වගේ එක කොළුවෙක් හිටියත් එකයි. දේවදරුවෝ දේවදරුවෝ යන 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 ආයද ආයද මේ ආඩක ආයද ආයෝද මේ ආඩක චක්කල ශූරිය මාතේ ආයද ෆාරුක් නානා මං කී පාරක් ඔය මේ ගැන කාර්තිකවත් කතා කරන්න බා කියලා කෝ ඇහුවද ඉතින් මං තන තන ගින් කාර්තිකවත් කතා කරන්නේ නෙවෙයි මිනිස්සු මගෙන් ආනවා එතකොට මං ඔව් ඔව් එතකොට කිව්වා මං අයද කසාද බඳිනවා කියලා හරිනේ ආ හරි 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 මම කිව්වා හරි අයද අයද කියන මට කැමතිද නැද්ද කියලා ෆාරුක් නානා මට එකම දේ සියසරක් කියන්න බෑ ඔයාට ඒ කාගෙන්වත් වැඩක් නැහැ මම මගේ පොරොන්දුව කඩ කරන්නේ නැහැ අවුනාට අයද නෙලිත් අම්බිලා සකල ජුරිය මාතලා ඔක්කොම මට බොරු කරනවා තමයි ෆාරුක් නානා ඔය හිතන්නේ මං කවුරු කියලාද? මට කාවත් රවට්ටන්න ඌමනාවක් නැහැ. ෆාරුක් නානට මාව විශ්වාස නැත්තම්. නෑ 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 ආයුදා. මට ආයුදා විශ්වාසයි. ඒ වුණාට ආයුදා නෙලි තම්බි තාගෙන ඉන්නේ. ආයුදා නෙලි තම්බිගේ කියලා. එම කියනකොට මගේ පොප්පෝ රිදෙන ආයුදා. ආයුදා ආයදා මින්ඩකෝ නානා අපි දුවන්නේ නානාගේ සත්තු අපි කවදා හරි නානාට ඒ සත්තු ආපහු දෙන්න ඕන නානා සත්තු නොරෙලි අර යන්න කමන්නේ අපිට නේ නේ තරංග මම ඇලිෂන් ප්ලේස් එක සත් එක්ක තරගෙන යන්නේ තම්බි බලන්නකෝ ෆාරුක් නානා මේ ඇලිෂන් ප්ලේස් මේ ඇලිෂන් ප්ලේස් එක වෙනස් කරන්න සල්ලි වලට බෑ ඒකට ඕන අලුත් ආකල්ප අපි ඒව හොයා ගන්න. නාන පැත්තකට වෙලා ඉන්න. තරංග කාඩ්බෝඩ් වීරෙක් වෙන්න හදන්න එපා. අපි අපේ ප්‍රශ්න විසඳ ගන්න. නාන යමු මාත් එක්ක. අයෝධ්‍යා ජීවිතය කියන්නේ සල්ලිම නෙමෙයි. සල්ලි නැතුව ජීවිතේකුත් නෑ අරවින්ද. යමු නාන මාත් එක්ක. මට කතා කරන්න එන්න
මට පොරොන්දු වෙන්න. මොන ප්‍රශ්නයක්වත් මාව දාලා යන්නේ නැහැ කියලා. ඔව් කවදාවත් මට ආදරය කළා නැහැ. කවදාවත් නැහැ. අපේ ආදරේ